තෙරුවන් සරණයි දෙපිහිටයි. අදත් සුපුරුදු විදිහටම මම ආශිර්වාද කරනවා, ස්තුතිය පළ කරනවා විශ්වපියස නාලිකාව සහ නාලිකා මෙහෙණ මැතිනියට. එමෙන්ම මගේ දේශනාවලට උපරිම සාධාරණත්වයේ ඉෂ්ට කරන දෙවිසු සේවා මාධ්‍යංශයටත් ඒ ශිල්පීන්ටත් ඉතාම ස්තුතියි. මගේ මේ දේශනා තුළින් කවුරුන් හෝ යමක් ඉගෙනගෙන තමන්ගේ ජීවිතය යහපත් තත්ත්වයට පත් කරගන්න ඕන, එයින් ලැබෙන කුසලය පින මං මේ අයට අනුමෝදන් කරනවා. නිදුක් නිරෝගී වේවා, යහපත් ජීවිතයක් අත් වේවා කියලා. අහලා තියෙනවද මනි ප්ලාන්ට් කියලා ජාතියක්? බොහෝ දෙනෙක් දන්නවා, නොදන්න අයත් ඇති. සමාජයේ ටිකක් කතා වෙන මාතෘකාවක් තමයි මනි ප්ලාන්ට්. මනි ප්ලාන්ට් නමින් මේ ශාක රාශියක් තියෙනවා. ඒ කණ්ඩායමටම කියන්නේ මනි ප්ලාන්ට්. නම ලස්සනයි, හරි ආකර්ෂණ සීලී නේද? ප්ලාන්ට් එකකින් හරි කමන්නේ මනි හම්බ වෙනවා නම් එච්චරයි නේද? හම්බ වෙනවද ප්ලාන්ට් එකේ මනි? ප්ලාන්ට් එකකින් කොහොමද ගස් වලින් මනි හම්බ වෙනවා? කැලෑවේ ගස් දෙක තුනකට පත බැහැවම නේද? හොඳ ගාණක් හොයාගත්ත හැකි. නමුත් මේ කියන මනි ප්ලාන්ට් ඒ වගේ රූස ගස් නෙවෙයි, පොඩි පැල. පැල වලින් සල්ලි හම්බ වෙනවද? ඔව්, නර්සරි කියලා තියෙන්නේ මේක. පොඩි උන් යන්නේ නැවෙමේ. නර්සරි කියලා જાතියක් තියෙන්නේ පැල විකුණන. ඒ හැටත් මනි හම්බ වෙනවා, සාර්ථකව කරනා ඉන්නවා. නමුත් මේ කියන්නේ මේ එකක්වත් නෙවෙයි. මනි ප්ලාන්ට් නමින් සමාජයේ හඳුන්වන පැල රාශියක් තියෙනවා. ඒවා පොඩි. මේවා බහුතරයක්ම ඉන්ඩෝ ප්ලාන්ට්ස් එවත් අර ගෘහයේ ඇතුලේ තියාගෙන ඉන්න, වගා කරලා තියාගෙන ඉන්න පැල ජාති. ඉන්ඩෝ ප්ලාන්ට්ස් කියලා කියන්නේ ඒවටයි. එතකොට සමහරට ඔබේ නිවසෙත් ඇති කෙවල් ඇතුලේ තියාගෙන පෝෂණය කරන ශාක. අපේ ප්‍රශ්නේ තියෙන්නේ, අපේ විමසුම දැන් යන්නේ මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලින් යමක් වෙනවද කියන එක. අපි බලමු මේ දැන්නේ වලයි සමාජයේ තියෙන මතේ කුමක්ද කියලා මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් ගැන. එවෙන් කියනවා මෙන්න මේ වගේ දේවල්. නිරෝගීකම, සමෘද්ධිමත් භාවය, මනි මනි සල්ලි, රැකියාවේ උසස් වීම, ව්‍යාපාර දියුණුව, යහපත් පැත්තට තියෙන සමස්තය ලැබෙනවා කියලා. ඊළඟට තුල්සි පැලෙත් ගණන් ගන්නවා, රෝග සුව වෙනවා. ඒ කොලයක් එහෙම අතුරට දැම්මම මේක වෙනම ජීවී ගුණයක්, රෝග සුවීමේ ගුණයක් තියෙනවා. තුල්සි පැලෙත් ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට නිවෙස් ඇතුලේ තියාගන්නවා, එළියත් වගා කරගන්නවා. නමුත් මේ මනි ප්ලාන්ට් වලට ඒක ගැනෙන්නේ නැහැනේ. අපි කතා කරමු මෙන්න මේ මනි ප්ලාන්ට්ස් වලින් මේ දේ සිද්ධ වෙනවද කියන එක. කෙටියෙන් කිව්වොත් ඔහු ඔබ පුදුම හිතන්නේ ඇති කුමාර මහත්තයා මිත්‍යාවට කියලා. නෑ, අපි සත්‍යයි මිත්‍යාවයි දෙක පරිස්සමින් තෝරගන්න ඕනේ. බැලු බැල්මට සමහර ඒවා මිත්‍යා වුණාට ඒ තියෙන ඇතුලේ ගතියුතු දෙයක්. මම මනි ප්ලාන්ට් දකින්නෙත් ඒ විදියයි. මනි ප්ලාන්ට් වලින් කොහොමද සල්ලි හම්බෙන්නේ, කොහොමද මේ සමාජ ජයග්‍රහණත් වෙන්නේ? ඒ විතරක් නෙමෙයි, අපි නිතරම අගය කරන ආධ්‍යාත්මික ජීවිතයට, ආධ්‍යාත්මික දියුණුවට අපිට ප්‍රඥාව ඇති වෙන්නත් මේ උදව් වෙනවා. පුදුමයි නේද? කුමාර මහත්තයා මෙහෙම එකක් කියලා හිතුවේම නෑ නේද? නෑ මං කියනවා. ඇයි කියන්නේ? ඒක සිද්ධ වෙන විදිය ඔබට කියලා දෙන්න. දැන් මං යන්නේ තෙන්ටයි. මේ මනි ප්ලාන්ට්ස් කාමරය ඇතුළේ තියාගන්න පුළුවන්, සාලේ තියාගන්න පුළුවන්, නොයෙත් තැන්වල තියාගන්න පුළුවන්, නිවස ඇතුළේ. ශාකයක් අපි දන්නවා දවල්ට කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් නිකුත් කරනවා. රාත්‍රී කාලයේ වායුගෝලයේ තියෙන ඔක්සිජන් උරාගෙන කාබන් ඩයොක්සයිඩ් නිකුත් කරනවා. එතකොට මේ ඔක්සිජන් වැඩි වැඩියෙන් නිකුත් කරන ශාක තිබ්බොත් ඒ අපිට යහපත්ව බලපාන විදිය ඔබ දන්නවා. බලන්න විශ්වය කොයිතරම් අපූර්වද කියලා. අපෙන් ප්‍රාශ්වාස වාතයේ විදිහට පිටට යන කාබන් ඩයොක්සයිඩ් වායුව, අපිට විස වායුව එහාලා අවශෝෂණය කරගන්නවා. අපිට අවශ්‍ය ඔක්සිජන්
ඒගොල්ලෝ ලබා දෙනවා. කොයිතරම් අපි ගැන හිතනවද බලන්නකො. සිතුවිල්ලක් හරියට දියුණුවට නැතත් ස්වභාවදහම ඒක ලැහැස්ති කරලා දීලා තියෙනවා. හරියට ඔක්සිජන් දෙනවා වගේ අපිට ජීවත් වෙන්න ඔක්සිජන් දෙනවා, ඔක්සිජන් ටැංකිය. ඒ වෙන තමයි අපිට ඔක්සිජන් ලැබිලා අපි ජීවත් වෙන්නේ. අපි ඔක්සිජන් ටැංකිය කපනවා, කපලා බාල්ක හදනවා, නැත්තම් නිකන් ඉන්න බැරිකමට කපනවා. මං කියේ මගේ මේ මාධ්‍යංශය පැත්තේ වත්තක්කුත් තියෙනවා, ඒත් එහෙම තමයි. කිසිම හේතුවක් නැතුව නිකන් ඉන්න බෑ, ඔක්සිජන් ටැංකිය කපනවා. කෙටින් කිව්වොත් උට පිස්සු. අපි ඒක පැත්තකින් තිබ්බොත් බලන්න මේ ශාකයක් අපි වෙනින් කරන දේවල්. එතකොට මෙන්න මේ මනි ප්ලාන්ට් කියන ශාක වැඩියෙන් ඔක්සිජන් ක්‍රියේට් කරනවා, නිෂ්පාදනය කරනවා, නිර්මාණය කරනවා. මෙන්න මේක තමයි වෙනස. මනි ප්ලාන්ට් ගණයට වැටෙන මේ ශාක ඔක්සිජන් නිර්මාණය කිරීම, නිෂ්පාදනය කිරීම අනිත් ශාකවලට වැඩි. දැන් බලමු සල්ලි හම්බෙන්නේ කොහොමද කියලා. විභාගේ පාස් වෙන්නේ කොහොමද? අපි ඉහළට යන්නේ, ප්‍රඥාවන්ත වෙන්නේ, ව්‍යාපාරි දියුණු වෙන්නේ, මේ 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 කියන දේවල් වෙන්නේ කොහොමද කියලා. කිසිම මනි ප්ලාන්ට් එකක් ඔබට මුදල් දෙන්නේ නැහැ. අර කුරුඳු පොතු මිටියේ කොට්ටයට ගෙවුවාම එළියෙනකොට සල්ලි පොදියක් නත්තල් චීයගෙන තියලා වගේ, ඒ වගේ බොරු මං කියන්නේ නැහැ. ඔබට මේ ශාක ධනවතෙක් වෙන්න, ජයග්‍රහ කෙනෙක් වෙන්න, නිරෝගී කෙනෙක් වෙන්න, ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න අවශ්‍ය දේ සපයනු ලැබේ. මොකද්ද? ධනවතෙක් වෙන්න පර්ස් එකක් නෙවෙයි සපයන්නේ. මොකද සපයන්නේ? ඔබට මේ සඳහා අවශ්‍ය ප්‍රඥාව නැත්තම් බුද්ධිය ඇති කරගන්න, මොළේ ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය අතිරේක ඔක්සිජන් සම්පාදනය කරන ඔන්න ක්‍රමේ. මේ වැඩි වැඩියෙන් ඔක්සිජන් ඔබට ලැබෙනකොට ඔබේ මොළයට ඒ ඔක්සිජන් ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? හදවතටත් ඔක්සිජන් වැඩි ලැබෙනවා. එතකොට ඔක්සිජන් වැඩි ලැබුණාම ඊටාම හොඳින් ක්‍රියාත්මක වෙනවා, මොළේ ක්‍රියාත්මක වෙනවා, මොළේ සෛල ක්‍රියාත්මක වෙනවා. එතකොට නිරෝගීමත් භාවය තියෙනවා, ඔළුවේ කැක්කුම් එහෙම වෙන්නේ නැහැ. එතකොට ඔබට රෝගයක් තිබුණොත් ඒක සුව කරගන්න අවශ්‍ය භෞතික ශක්තිය ලැබෙනවා විතරක් නෙමෙයි, කවුරු ගාවටද යාවුත්ව කියන දැනුමත් ලැබෙනවා. ඔබට සල්ලි ගොඩක් හම්බ කරගන්න, වෘත්තියෙන් ඉහළට යන්න, ව්‍යාපාරي දියුණු කරගන්න, ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න අවශ්‍ය වෙන ශක්තිය, ඒ ඔක්සිජන් ඔබේ මුලේ හරහා ලබා දෙනවා. ඔබ ධනවතෙක් වෙන සලස්සනවා. ඔබට වෙනද පිනිච්චේ නැති පාරවල් දැන් පේනවා. ඇයි? මොළේ දැන් හොඳට ක්‍රියාත්මක වෙනවා. කලින් හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් ඊට වඩා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ලැබෙනවා. එතකොට වඩ වඩා ක්‍රියාශීලීව සාර්ථකව වැඩි සිද්ධ වෙනවා. එතකොට ඔබ දන්නේම නැතුව වෙනදට වැඩි ඔබට පැති පේන්න පටන් ගන්නවා. ආර්ථිකය දියුණු කරගන්න, වැඩි වැඩියෙන් මුදලක් හම්බ කරගන්න දේවල් පේන්න පටන් ගන්නවා. මොකද ඔක්සිජන් නැතිනොත් මොළේ සෛල මැරෙනවා. දැන් එහෙම නැහැ. ආයුෂය දික්කෙනවද නැද්ද? පැහැදිලිවම දික්කෙනවා. ඇයි? හොඳ පිරිසිදු ඔක්සිජන් විශාල ප්‍රමාණයක් දැන් ඔබට ලැබෙනවා. හොඳට ඔක්සිජන් තියලා තියෙන්නේ. කවුද? ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටික. එතකොට ඔබට වෙනදා පෙනිච්චේ නැති ප්‍රඥාව අවදි වෙනවා. වෙනදා පෙනිච්චේ නැති පැති පේන්න පටන් අරගෙන ඔබේ විභාගයට ඔබ හොඳට උත්තර ලියනවා. ව්‍යාපාරේ දියුණු වෙනවා. රැකියාවේ උසස් වීම ලැබෙනවා. සල්ලි හම්බ කරන පාරවල් පේනවා විතරක් නෙවෙයි. හැමදේම සාර්ථක වෙනවා. හේතුව මේක නිසා. මනි ප්ලාන්ට් එක ඔබට දෙයක් දුන්නේ නැහැ. හැබැයි මනි ප්ලාන්ට් එක ඔබට සියල්ල දුන්නා. ඒ කොහොමද? ඔබ තුලින් මේවා නිර්මාණය වෙන්න අවශ්‍ය දේ සම්පාදනය කරා. එතකොට ඒ විද්‍යාත්මක පැත්තයි. තව තියෙනවා සයිකොලොජි කියලා පැත්තක්. හැම පැත්තක්ම තියෙනවා, එකක් බලමු. ඔබ මනි ප්ලාන්ට් එක ගැනලා තියාගන්න. අපි හිතමු ඔබට තියෙන ආර්ථික ප්‍රශ්නයක් කියලා. කවුරු හරි කියනවා මෙන්න මේ පැල ටිකක් ගෙනත් තියාගන්න, මේ පැල ටිකක් ගෙදර ගෙනත් තියාගන්න, තියාගෙන මේකට සාත්තු කරන්න, වතුර දාන්න, අනිවාර්යෙන් ඔයාගේ මේ ආර්ථික පැත්ත හරියනවා කියලා. කීප කෙනා විශ්වාසයි. ඔබ මෙයින් පැල ටිකක් ගෙනල්ලා තියලා සත්කාර කරනවා. මේ සත්කාර කරනකොට ඔබේ සිතේ තියෙන්නේ මොකද්ද? අදහස. ඔබේ අදහස, ඔබේ චේතනාව කුමක්ද? ඔබට දැඩි විශ්වාසයක් තියෙනවා මේ පැල වලට වතුර දැම්මොත් අනිවාර්යයෙන්ම මගේ ආර්ථික ප්‍රශ්න අවසන් වෙනවා, මට යම් ක්‍රමවේදවලින් මුදල් ලැබිලා මගේ මේ ප්‍රශ්න නැති වෙනවා. ඔබට හොඳටම විශ්වාසයි. ඇයි? ඔබට ඉතාම විශ්වාසී කෙනෙක් තමයි මේක කිව්වේ. ඒක නිසා ඒ දෙකක් නැහැ, විශ්වාසයි. ඒ කීපගෙන අපිට කියනවා, මං අද මේ විදිහට ඉන්නේ, මේ යාන වාහන අරගෙන වීට් එකේ යන්නේ, තට්ටු තුනක් ගෑහදලා උඩේක පූල් එක ගහගෙන නාන්නේ,
මේ සියල්ලම කරේ මේ ප්ලාන්ටලින් තමයි මට මේ වාසනාව වතුනේ කියලා කිව්වා. ඔබට හොඳම විශ්වාසය ඔබ දැක්ක ඇස්පනා පිට. දැන් ඔබටත් ඉතාම විශ්වාසයි මේ පැලවලින් ඔබට මුදල් ලැබෙනවා. එතකොට ඒ වගේ දෙයක් කරන පැලේට ඔබ ආදරෙයි. කරුණාවෙන් තමයි වතුර ටිකක් දාලා සත්කාර කරන. මොකද අපේ වැඩේට උදව් වෙන පැල ටික, අපි සමෘද්ධිමත් භාවයට පත් කරන පැල ටික. දැන් ඔබේ හදවතේ ස්වභාවය කොහොමද? හෘද මනසේ ස්වභාවය කරුණාවන්තයිද? ඔව්. මෘදුයිද? ඔව්. මෛත්‍රී සහගතයිද? ඔව්. අන්න සිත යම් තත්ත්වයකට තැන්පත් වෙනවා, මානසික කම්පන සංඛ්‍යාත ඉහළට යනවා. ඔන්න කරුණාවන්ත වෙච්ච ගමන් ශාකයකට හරි ඔබ සත්කාර කරනකොට ඔබේ මානසික කම්පන සංඛ්‍යාත ඉහළට යනවා, ඒ වාසියත් වෙනවා. කම්පන සංඛ්‍යාත ඉහළට යනවා කියන්නේ ඔබේ දියුණුවක් ලැබෙනවා, මනසේ මානසික දියුණුවක්. පැති පේන්න පටන් ගනීද නැද්ද? සාර්ථකත්වයේ පැති, මුදල් හම්බ කරගන්න අලුත් ක්‍රම, ඔබට නොපෙනිච්ච පැති, ඔබේ ප්‍රශ්නවලට මෙතෙක් ඔබ නොදුරු පිළිතුරුවල් ලැබෙන්නේ නැති වේද? ලැබෙනවා. ප්‍රඥාවන්ත භාවයේ ඇති නොවේද? ඉහළ කම්පන සංඛ්‍යාතයකට ගියාම ලැබෙනවා. ඇතැම් විට දිව්‍යත්වය සමග යම් සම්බන්ධයක් නැති වේද? වෙනවා. එහින් ඔබට යම් යම් දේවල් පෙන්වුන් නොකරයිද? කරනවා. මේ කරුණාවන්ත මෛත්‍රී සහගත ස්වභාවය නිසා ආයුෂය වැඩි වේද නැද්ද? වෙනවා. ඔන්න තව පැත්තක්. පැති දෙකක්. විද්‍යාත්මක පැත්ත සහ ආධ්‍යාත්මික පැත්ත කියන දෙකම මම ඔබට කියලා දුන්නා. මේ දෙකෙන්ම ඔබට වැඩ සිද්ධ වෙනවා යහපත් ආකාරයෙන්, කරුණාවන්ත වීම නිසා. පැහැදිලි නේද? ඔබ නොදැනුවත්වම ඔබට සිද්ධ වෙන දේ ඔබ නිකම්ම ඉහළට යනවා. ජීව ප්‍රාණයක් රැක ගන්නවා. ශාකයකට වතුර දාලා ඔබ අපෝපත්තාන කරනවා කියන්නේ ජීව ප්‍රාණයක් රැක ගන්නවා, රැකෙන්න උත්සාහ කරනවා. එතකොට විශ්වයෙන් ඊට සමාන රිටර්න් එකක් දෙනවද නැද්ද? දෙනවා. ඇයි? විශ්වයේ නිර්මාණයි ශාක, හෙවත් විශ්වයමයි. ඔබ වතුර දැමීමෙන්, සත්කාර කිරීමෙන් ඔබ සත්කාර ගන්න විශ්වයටයි. විශ්වයේ නිර්මාණයක් ඔබ රැක බලා ගන්න ආදරයෙන්. විශ්වය ඔබ පෙරලා රැක ගන්නේ නැද්ද? විශ්වය ඔබට පෙරලා උදව් උපකාර කරන්නේ නැති වේද? විශ්වය ඔබට පෙරලා උදව් උපකාර කරමින් ඔබ සමෘද්ධිමත් භාවයට නොගෙන ඉදීද? විශ්වය කියන්නේ පරම පීතුරු ප්‍රේමයයි. එහි තියෙන ඔබට වඩා ගොඩක් ආදරය. ඔබ විශ්වයට දෙන ආදරයට වැඩිය ඉතාම දැවැන්ත විශාල ආදරයක්, පාරිශුද්ධ ආදරයක් ඔබට දෙන්නේ ඔබ සාර්ථක කරනවාමයි. මේ දෙපැත්තෙම ඔබ සාර්ථක භාවයට පත් වෙනවාමයි. එතකොට ඔබට ධනය ගලාගෙන එනකොට මේ ශාකවලට අපෝපත්තාන කරලා ඒවා මණි පලාන්න නෙවෙයිද? මණි කියලා ඉතින් අපේ රටේ කියන්නේ නමු සමහර අයවට කියන්නේ සමෘද්ධිමත් භාවයේ ශාක කියලා. හැම පැත්තෙම ආශිර්වාදාත්මක ශාක කියලා කියවෙනවා. ඔබට ආශිර්වාද කරනවා. හැම ශාකයකටම සිතක් තියෙනවා කියලා ජේ.සී. බෝස් විද්‍යාඥයා ඉන්දියාවේ ඔප්පු කරා. ඒ සිත ක්‍රියාත්මක වෙනවා ඔබේ සංවේදන එයාට දැනෙනවා කියලා ඔප්පු කළ ඉවරයි. එහෙමනම් මේ අනිත් පැත්ත තමයි, ඔබ මේ ශාකවලට ආදරය දක්වනකොට, වතුර ටිකක් දාලා සෙනෙහස දක්වනකොට, කටින් කිව්වේ නැතුවට මනි ප්ලාන්ට් ආයි ලව් යූ එහෙම කියන්න ඕනේ නැහැ. මනි ප්ලාන්ට් එක හරි කුමන ප්ලාන්ට් එකට හරි කියලා වතුර ටිකක් දාලා සත්කාර කරනකොට එයා දැනගන්න ඔබේ සෙනෙහස. ඒ ශාක ඉතාම පාරිශුද්ධ සෙනෙහසක් ඔබ වෙනුවෙන් නිකුත් කරනවා. ඒ සෙනෙහසේ තරංග, ඒ කිරණ ඔබට ඍජුවම බලපානවා. බලපාලා ඔබ ඒ ආශිර්වාද වලින් ඉහළට යනවාමයි. මනි ප්ලාන්ට් තමයි සියල්ලම. මා දකින්නේ එහෙමයි. හැබැයි ඔක්සිජන් වැඩියෙන් නිකුත් කරන නිසා ඒ මනි ප්ලාන්ට් වලින් දෙයක් වෙනවා. හැම ශාකයකටම ආදරය දක්වන්න. එතකොට ඔබට විශ්වයේ අසීමිත ආදරය ලැබෙයි, අසීමිත ආශිර්වාදය ලැබෙයි. ඔබේ සියලු සමෘද්ධිමත් භාවය, සාර්ථක භාවය අනිවාර්යෙන් අත් වෙනවා. ඔබ විශ්වාසයෙන් යුතුව කියන්නේ කුමක්ද? ඒසේ වෙනවා ඇත. බයිබලේ තියෙනවානේ. ඔබ විශ්වාසයෙන් යුතුව මට මේ සමෘද්ධිමත් භාවය ලැබෙනවාය, නිරෝගිමත් භාවය ලැබෙනවාය, මගේ උසස් වීම, මගේ දියුණුව ඇති වෙනවාය, මගේ ප්‍රඥාවන්ත භාවය දියුණු වෙනවාය කියන විශ්වාසයෙන් ඔබ යම් ශාකයකට හෝ සත්කාරයක් කරොත් ඒ වෙනවා ඇත. විශ්වාස පරමාඥාති. චේතනහම් වික්කවේ කම්මං වදාමි. කොහෙන් ගත්තත් වැඩේ හරියනවා. ඇත්තටම හුඟක් හොඳයි ඒ වඩ වඩාත් ඔක්සිජන් නිෂ්පාදනය කරන ඒ ශාක ඔබ නිවස තුළ තියාගන්න එක ඔබේ ශරීර සෞඛ්‍යයටත් හොඳයි.
මොලේටත් හොඳයි ඔය ලුයිකක්කුන් එහෙම එන්නේ නැහැ. ඔබට මතක ඇති අර ඉන්ජෙක්ෂන් ගහන සමයේ කොවිඩ් වසංගතයෙම හැදිලා හුස්ම ගන්න බැරුව අදරත් ඉන්නවා දගල අය. ඒ අයට ඔය ඔක්සිජන් වැඩියෙන් නිකුත් කරන ශාක නිවසි තියාගන්න එක හොඳයි. මේ විදිහම ඔක්සිජන් වැඩියෙන් නිකුත් කරන ශාකය තමයි තුල්සි ශාකය. ඉන්දියාවේ නම් බොහෝ නිවස් ඇතුළේ තියෙනවා. තුලසි කියනවා, තුල්සි කියනවා, නොයෙක් තුලසි කියන්නේ ගැරුකෙන් නෙමෙයි, තුලසි. තුලසි මාතා කියනවා, විෂ්ණු දෙවියන්ගේ සංකේතය කියනවා, පූර්ණ විෂ්ණු අවතාරය කියනවා, නොයෙක් දේවල් කියන්නේ විෂ්ණු කියන්නේ විශේෂිතව ඔබ දන්නවා. එයින් වැඩක් වෙනවා. ඒක නිසයි ඒවා ඒ නිවස්වල තියන් ඉන්න ඔබටත් පුළුවන් මේ දේවල් තියන් ඉන්න. අපි සබාධාමයට සමීප අයයි. අපේ නිවස්වල තැමිට සතෙක් දෙන්නෙක් හරි ඉන්නවා. හිතවත්කමට පරණ ආත්ම සම්බන්ධයෙන් හරි ඇවිල්ලා ඉන්නවා. ඒ වගේමයි අපිත් එක තියෙන ඕන ගස්කොළන්. අපි කැලේ හිටපු අයයි. අද කැලෙන් එළියට ඇවිල්ලා කොන්ක්‍රීට් වනාන්තරයක තනි වෙලා හිටියත් අපිට අපේ ලේවල ඒ තැන්පත් වෙච්ච දේ අයින් කරන්න බෑ. පුරුද්ද අයින් කරන්න බැරි නිසායි අපි ගෙවල් ඇතුළේ හරි ගස්කොළන් තියන් ඉන්නේ. ගස්කොළන් නැතුව අපිට ඉන්න බෑ. ගහක් දකින්න නැතුව අපිට ඉන්න බෑ. ගහක හේවණක් හුළඟක් ශාකාසියෙන් අමාගෙන ඉන්න හුළඟක් නැතුව ඉන්න බෑ. කාන්තාරී හිටපයි මේක හොඳට දන්නවා. නිවාඩුවක් හම්බුනොත්, විවේකයක් හම්බුනොත් අපි යන්නේ කොහෙද? හබරණයයි, නුවරෙලියයි. අපි යන බොහෝ තැන්වල සබාදහම එකතු වෙන නෙවෙයිද යන්නේ? නුවරෙලිය මොනවද බලන්න තියෙන්නේ? මොනවද විඳින්න තියෙන්නේ? කඳු නගිනවා, බහිනවා සබාදහමයි, සීතල තියෙනවා සබාදහමයි. දැන් නම් සීතල අඩුයි. විශේෂයෙන් මේ පළහතර යනකොට මේ ශාකවල වෙනසක් දකින්න පටන් ගන්නවා. ලස්සන ගස් ජාති තියෙනවා, හරි ලස්සනයි. ලස්සනම ගස් වර්ග තියෙනවානේ සීතල රටට යනකොට. ඒ ගස් හැටින් කෑම ගන්න යනකොටත් නේද දකින්න තියන්නේ ලස්සන වනාන්තර ගස්. ඉන්දියාවේ මේ වගේ වනාන්තර හරියට තියෙන භාවනා කරන ප්‍රදේශවල හරිම ලස්සන ඒ ගස් ජාති තියෙනවා. සීතලයි ඒ පළාත් ඇතුළෙන් යන්නේ. මටත් යම් අත්දැකීම් තියෙන නිසා කියන්නේ. හරි වෙනසක් දැකෙනවා, දැනෙනවා. අපි ජීවත් වෙනා වගේ දැනෙනවා. අපේ පිරිසත් එක්ක අපි සබාදහමේ කොටසක් කියලා දැනෙනවා. සිත පිනා යනවා, නිවෙනවා. සිත නිවිලා පිනා යනකොට අපේ මානසික කම්පන සංඛ්‍යාතය ඉහළට යනවා. එතකොට අපිට අපි බලාපොරොත්තු වෙන උසස් තත්ත්වයට යන්න ලේසි වෙනවා. ඒ නිසයි කැලෑවේ හුඟක් අය භාවනා කරන්න තෝරගන්නේ සබාදහම සමග සිටීමට. ඒක වැරද්දක් නැහැ. හැබැයි ඉතින් අර කැලෑවට ගිහින් භාවනා කරලා සිරිපාද වනාන්තරයට ගිහිලා භාවනා කරලා අදයි ගියේ, හෙට උදේට ඇවිල්ලා අනාවැකි කියන්න නම් එන්න එපා. ඒ වැකිය තියාගෙන එහෙ භාවනා කරන්න මම භාවනා කරන්නට උපදෙස් දෙන්නේ. ඒකත් කියනවා ඔබ මිත්‍යාවට යන්න එපා. මිත්‍යාව වගේ පේන සමහර දේවල් තුළ සත්‍යක් තියෙනවා කියලා පෙන්වන්නයි මම මේ වැඩසටහන අද ඔබට ඉදිරිපත් කරේ. ඒක නිසා ඔබට සමෘද්ධිමත් භාවයේ ජයග්‍රහණ, නිරෝගිමත් භාවයේ, ආර්ථික සමෘද්ධිමත් භාවයේ හෝ ලබා ගන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඔබ මේ මනි ප්ලාන්ට්ස් නිවසේ තියාගැනීමේ වරදක් නැහැ. ඔබ එහින් පරිසරයටයි ආදරය කරන්නේ, සබාදහමටයි ආදරය කරන්නේ. ඔබ ජීවත් වෙන්නේ සබාදහම සමගයි කියන එක ඔබට දැනේ. ඒ ඔබට අසීමිත සාර්ථකත්වයක් ගෙනෙයි. ආය දවසක තව මාතෘකාවක් අරන් ඔබ හමු වෙන්න නම් එතෙක් මා ඔබට ඉමහත්සේ ආදරෙයි. තෙරුවන් සරණයි. දේපීඨයි. විශ්වපියස. What?